कैबिनेट ने कर दिया, खालिद ने माफ किया। उबलट कैसे भी कहा ना बुलवा है विश्वासरण है दुला विविध दे विदास कर गए होंगे हितवतुन के लिए वाला ये रेगुलर पुल दिए में मारुं तो विदास कर गए अंदर उन टा बुलवा है देखने तुम्हारे कैसे भी कहा तो आ कैसे करना राटे लक्ष्य देशीय विस्तार करने हितवाल मैं अभी
அப்பே மந்தல் வட்டை இன்னும் பத்தில் வட்டை பள்ளி வட்டை இன்னும் கோவில் வட்டை இன்னும் கிறிஸ்தியான பள்ளி வட்டை இன்னும் ஜெகவாத் கேரளா மே நடை ஏவாட்டோட மே நடை நாட்டு பலாத்தோட பேக் இல்லையா தெம்பலாது விழா விழா பெதலா 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 உங்கே தான் சொல்லுங்க அப்படி பெந்தா பெதிலா 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 நேர் பண்ண நட்டியவும் தமாய் என் பிளேன் கேட்கிற வாய் நான் பிளேன் கேட்கிறேன் மந்திராஜ் මේ මන්ත්‍රවල මේ රට විනාශ කරනවා මේ ජාති ඔක්කොම ඉවරයි දැක්කා නේද මාලිගාවත්තේ දරුවෙක් කවුද ඔක්කොම විසිකන්නේ ඉතින් මේ ජීවිතවලට රෞදයක වග කියන්නේ සියදි විහානි කරන පොතක් පතක් නැතිව එතකොට එහෙම තියෙන රටකට මේ ගැන මෙමුට අබමාන රේමු කරන අල්ප මාත්‍රයක අනුකම්පාව ඒහෙනම් මුන්ට කන් ඇහෙන්නේ නැහැ දීවි අලියු වගේ. ඒහෙනම් අපිට කියන්න තියෙන්නේ ජනවාරි මාසේ පොයෙනකොට ආදී සභාව විසුවන්නට ඕනේ, ආණ්ඩුකාරව අවබෝධ කරන්නට ඕනේ. ඔය පළාත් සභාවල තියෙන සභාපතිකම් මේ නිෂ්කාරණය ආජ දෙපාර්තමේන්තු සංස්ථාවල ලක්ෂ 10 ගණන් දාපුවා හත් කලින් මේ දේශපාලඥයන් නිරලක් වුණ. ඒ විතරක් නෙවෙයි මේ පූජකතුමනි අපේ විවස්ථාන අනිකුත් ආගමිකයන්ගේ අනිකුත් ජාතිගේ හිත් දෙවලක බුද්ධාගම පෝෂණය කර සුරක්ෂිත කරනවා කියලා කියනවා. ඔතන තියෙන්නේ විවස්ථාන කියලා. එහෙම එකක් තියෙනවා. ආහතු කෙනෙකුට පිළිවෙලකට කොහොමද පිළිතර කරන්නේ? පිළිවෙලේ පිළිවෙලාසියක් දෙන ලංකා අධ්‍යාපන. ඈ ඒ පිළිවෙලාසියට කියන සතපනාද උපයලා දෙන්නේ. ඉතල දැක්කම නාගමයි. එහෙම එකක් නෑ. එහෙම ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුද්ධාගම පෝෂණය කරන සුරක්ෂිත කරන කියලා තමයි කියන්නේ. දැන් අපේ රටේ ඉන්න බුද්ධාගම සංස්කෘතිය සම්බන්ධයෙන් ඉන්න හැමති කියන්නේ. සංස්කෘතික ඇමතිලා සංස්කෘතික නගරලා තනතුරක් වෙන අපේ ලංකාවේ ප්‍රාදේශීය එකක් කාර්යාලය. ඒකේ සිංහල දෙමළ මුස්ලිම් ආගම් වශයෙන් ආගම් හතරකමයි නිලධාරීන් ඒ නිලධාරී ඉන්නක 2026 වෙනකම් ඉවරයි. එතකොට අපිට සංස්කෘතියක් නැහැ. දැන් Hindu සම්බන්ධයෙන් කරන්නේ ඒ සංස්කෘති නිලධාරී Hindu ආගම. මුස්ලිම් ආගමෙන් එහෙම. ක්‍රිස්තියානි ආගමෙන් එහෙමයි. බුද්ධාගමෙන් එහෙමයි. හැබැයි ඔය නිලධාරී කප්පාද වුණ 2026 වෙනකම් ඉවරයි. එතකොට නිලධාරී නැහැ. බලාට මතක ඇති අහුගේ දවසක මිහින්තලා පූජා කරන වෙලෙන්නු එක දැනක අපි දායක වෙන්නේ දැනක නමුතල දේශපාලන විකල මේක අච්චාරු කවටවත් හැමදෙම කතා කරනවා මේක ඇවිල්ලා බුද්ධ විදිහ විසඳන හැමදෙම ඇවිල්ලා මොකද කරේ පුරා විද්‍යාවේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකයා සහ පුරා විද්‍යා නීතිආයේ නඩුදාන නිරපීමේ නියෝග කියන වෙලතු ඉදියයි ඒ වෙලතු වල අධ්‍යක්ෂ ඔයාලා එතන වෙලදා උසාවියේ මෙතන වැරදියා ගැටුවා. උසාවියට අපහාස කිරීමේ නීතිය යන්නේ මෙවුන් තමයි කරනවා ගන්නවා. මෙවුන් නීති නෑ කරන්නේ. මෙවුන් නීතිය. දැන් අය ඊයේ මේ ලියුම ගියා බලන්න කොහෙන්ද ආවේ කියලා මට ලැබෙන්නේ තියෙනවා කොහෙන්ද යන්නේ. උනාගේ අධ්‍යාපන කාර්යාලයට මෙහෙම ලියුමක් අහලා තියෙනවා. මීන්තලා පූජා කුමි සම්බන්ධයි. මීන්තලා පූජා කුමි සම්බන්ධයි බුද්ධ සාසන ආගමික සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා නායක යන අමතිවරයා මීන්තලා පූජා බිම්මේ තුන හෝටලයක් කොහොමද තිබෙන්නේ අධ්‍යක්ෂකවරයා අහන්නේ මේ ඔයාලා දකිනවා මේ හෝටලයක් කියලා ඈ බලන්න මේ කවුද කියන්නේ මේ මිතුරු මිතුරු නායකවරයා අහනවා මීන්තලා පූජා බිම්මේ තුන හෝටලයක් තිබෙන්නේ කාමර තිබෙන්නේ ආවාස තිබෙනවනේ අපි වෙන කොහෙද ඒ වගේ තියෙනවා
අලුත් ගොඩනැගිලි ඉදිරි කරලා තිබේ. ඒ වගේම කටුසෑයේ කපුවන් මගින් හිටපුදා ඔබ කිරීම සහ යාත්‍රා කිරීම සිද්ධ කරේ. ඉතින් මම විහාරයේ මේ මනුස්සය මගින් අහන්නේ භාරකාරයා මම නිලමෙන් අදිට මට තියෙන විහාර දේවල් ගන්න පණ්ඩයන කියන පාලනය. එතකොට විහාර දේවාල හතර එක යටතේ තියෙනවා දේවාල සහ විහාරස්ථාන. Hindu තියෙනවා අතෝලිකක් තියෙනවා ඒ වගේම ඉස්ලාමුත් තියෙනවා. එතකොට විවිධ ඇදහිලි අපි රටවල් එක්ක අපි ඩාති. එතකොට දැන් මේ අනුසෑයේ ඉන්නේ කලවන් වල හැදියා. වෙන දෙයක් නෙමෙයි. කොයිද ඉස්සලා යහපාන කාලේ දමුලුවේ පතකනේ සල්ලි ගන්න ඇවිල්ලා අපත් ඇතුළේ නම් ආහන කොටත් දැන් පත්තර මාසෙ කෙනෙක් ජනාධිපති කියලා ඉන්නේ. අන්න ඒ පාඩු ගන්න ඕනේ. එතකොට අපේ රටේ අතර වදන්තිය එක යන්නේ දේවාල සහ විහාරස්ථාන කියලා. එතකොට මස්නායක නිලමේ වුණින්න දැන් තියෙනවා විහාරාධිපති සහ භාරකාරකින් දැන් තියෙනවා. එතකොට මේ ඇමතිවරයා සූදානම් වෙන්නේ දැන් මේ පෞද්ගලික පරිගණකයකට සූදානම් වෙනවා. හැබැයි මම ඇමතිවරයාට කියනවා මේ ලියුම මට පිටවටක් කියවන්න ඕනේ. විහාර දේවාල නම් පණතයන්නේ පාලනයේ ස්ථානයක් මේක. ඒ වගේම විහාරාධිපති සහ භාරකාර දේවාල නම් පණතයන්නේ තියෙන්නේ මට පිටව ගන්නන්න ඔබ මේ කම්මහත්තු වයින් කරන්න තමයි සූදානම්. එතකොට ආගමික නිදහස ඇති කරගන්න බැලැහැති වෙන්නේ පළේ විහාරස්ථානය. දැන් ලංකාවේ අපේ බෞද්ධ විද්‍යාස්ථාන දේවාල කොච්චර තියෙනවද? පිටිකන් අනුරාධපුරේ ගම ශ්‍රීමාගෝධි මහන්සිය ගා කළු දේවතා බණ්ඩාරක් වගේ දැකලා නැහැ. නමුත් එතන පිරිත් නූල් බඳලා ඒක පොදු පූජා කරනවා. එතකොට එතනත් අයින් කරන්න ඕනේ. අපේ අපේකේ සංගතපත්ම තියෙනවා. ඒවත් අයින් කරලා කපු අයින් කරලා. ඉබ්බෙටි අයින් කරලා. දැන් දේවුම් කරපු ඒ දේවාලේ තියෙනවා. සීනිකම දේවාලේ තියෙනවා. ඊට පස්සේ තවත් කොච්චර දේවාල තියෙනවා. ශ්‍රීමාත් පත්මේ තියෙනවා. දැන් මේ උඩත් තියෙන්නේ කියලා හැමතැනම පිටිපිට ඉන්න අපි දුකලා කියනවා. අටදු කරන්නේ. ඈ ඒකේ පොලිටිකෙන් අපි මේ සම්මුවල වලනවා. කිරි ටිකක් ගන්නවා රොඩ්ඩක් ගන්නවා. ඊට පස්සේ කුඩියානකට දානවා. තෙල් ටිකක් ගන්න හිට ගන්නවා. ලයිට් නැති වුණා ලයිට් පත්තු කරනවා. පහන් පත්තු කරනවා. දැන් ලයිට් බිල ගැන කතා කරනවා. ලයිට් බිල කතා කරනකොට දැන් වැඩි වෙන්නේ ලයිට් බිල. දැන් අයවැය කියලා වැඩක් නැහැ නේ. දැන් අයවැය දෙනකොට මේ කාන් ගෑස් වැඩි වෙලා ඉන්නේ. දැන් ගෑස් නැහැ නේ මේ. දැන් උඩත් ගින්දර බැලුව ගෑස් නැහැ. බය වෙන්නක ගෑස් තියෙන 2018 පුතුරු 2025 වෙනකන් තියෙනවා කොහේද? දැන් ගෑස් නැහැ නේ. එතකොට විදුලි බල මණ්ඩලයේ ඔය දැන් තියෙනවා කණු දාන්න පොතරක් වෙනවා. විදුලිය කපන්න පොතරක් වෙනවා. වැය කඩින්න පොතරක් වෙනවා. එතකොට මදුරක් දැන් තියෙනවා. ඒ වගේ තව රෙන්ට් එක ගන්න වාහන තුනක්. ඊට පස්සේ දැන් මේ විදුලි බල ඇමති තියෙනවා මේ විල වැඩි කරන. දැන් එතකොට මේ ඉස්සර ලයිට් පත්තු කරලා දැන් පාර්ලිමේන්තුවේ ඉන්නවා මැරිට්ියවුත් ඉන්නවා. දැන් අද ඒදා විදුලි බල ළමෙන් කිව්වේ මැරිට්ියවුත් පන්තිදා හදුවා අගමැතිවරු ජනරාල බලටත් එක ඉගෙන ගන්නවා කියලා කියන්නේ. ආගේ කතාව හරියට හරි. විදුලි බල ඔබතු මැතියක් නිකන් දරපියෝ මැරිට්ියෝ විදුලිත් අපිට ගෙවන්න. ඒ කවර කරන්න තමයි දැන් මේ විදුලි බල එන්නේ 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 දැන් අපි විදුලි කපලා දානවා. අපි මහාපතක පොඩි ඉන්නවා. මිනිසුන්ට පුදුම වදයක් වෙයි. SL News Today ඇත්ත දැනගන්න subscribe කරන්න.